මගේ ගම කළුබෝවිල. කළුබෝවිල කියන්නේ අද දකුණු කොළඹ ඉස්පිරිතාලය පිහිටලා තියෙන ප්‍රදේශය. ඒ ගමේ තමයි මං ඉපදිලා හැදුණු වැඩුණේ. ඇත්තටම ඉපදුනේ නම් කොළඹ සොයිසා මාතෘ නිවාසේ. නමුත් මගේ මහගෙදර හිටියේ කළුබෝවිල. දැන් ඉස්පිරිතාලේ තියෙන තනි ඉස්සරහා සුත්තාට ඉස්සරහා තියෙන පන්සල පාර. තාමත් මගේ මහගෙදර එහි තියෙන්නේ. අපි පොඩි කාලේ කළුබෝවිල කියන ගම ඉතාමත්ම නොදියුණු හද්ද පිටිසර ගමක් වගේ. ඇත්තටම කොළඹට ඒ තරම් දුරක් නැහැ කළුබෝවිල ඉඳලා. නමුත් අපි පොඩි කාලේ කළුබෝවිල ගම ඈත පිටිසර ගමක් හා සමානයි. විශාල විල්යායක් තිබුණා. ඒ වගේම පින් ලිඳක් තිබුණා. කැලෑ මණ්ඩි තිබුණා. දෙපාවල් තිබුණා. විශේෂයෙන් ගල් වලවල් තිබුණා හරියට කළුබෝවිල. ඒ කාලේ මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. හැම අවුරුද්දෙම වගේ කවුරු හරි මේ ගල්වලකට වැටිලා මැරෙනවා. ඒ නිසා මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා මේ බිලි ගන්නවායි කියලා. මං හිතන්නේ ඇත්ත වශයෙන් මෙන්න ඇත්තේ හුඟක් ඔය මේ මිනිස්සු යනවා දර කඩන්න යනවා වෙන වෙන මේ කැලෑවේ පළතුරු හොයන්න, එහෙම නැත්තම් මේ පොල් කඩන්න ඔයට යනවා. යන ගමන් ඉතින් ලිස්සලා වැටිලා තමයි මරණ සිද්ධ වෙන්නේ. නමුත් ඒ කාලේ ඒ ගමේ හිටිය මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස හරියට තිබුණා. ඒ අනුව තමයි ඒගොල්ලෝ නිගමනය කළේ මේ ගල්වලවල් වල බිලි ගන්න. අඩි 80ක් ජමුරයි කියලා තමයි කියන්නේ. මේ තොරතුරු දැන් ඉන්න අය නම් දන්නෙත් නැහැ මේ අපේ ගමේ. එතකොට ඒක මම කියන්න ඕනේ ඇදහිලි විශ්වාස ගැන කියනකොට. ඇත්ත වශයෙන් මම යොමු වුණේ කලාව සාහිත්‍ය වෙත, එහෙම නැත්නම් කවිය ගීතේ වෙත යොමු වෙන්න ප්‍රධාන හේතුව තමයි පුංචි කාලේ අපිට ගෙදර ඉන්නකොට දකින්න ලැබිච්ච තොවිල් පවි. ඒ කාලේ හැම සෙනසුරාදා දවසකම කළුබෝවිල ගමේ කොහේ හරි ගේක විශාල තොවිලයක් තියෙනවා. ඉතින් අපි පොඩි ළමයි හැටියට හරි ආසයි මේ තොවිල් බලන්න යන්න, 18 රණි බලන්න යන්න. එහෙම නැත්නම් එක එක ගෙවල් වල නොයෙක් අවස්ථාවල යාතු කර්ම, ශාන්ති කර්ම තියෙනවා, ඒව බලන්න යන්න ආසයි. අපේ ගෙවල් වලත්, මගේ ගෙදරත් ඒ වගේ යම් යම් අවස්ථාවල් වල තොවිල් නටපු අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ වෑදී කියන කවි ගායනා ඒ ලස්සන නැටුම් දැකලා තමයි හිතේ ඒවා මං හිතන්නේ රැඳිලා තියෙන ඇති. ඒ ආස්වාදෙ ලැබුව ආස්වාදේ ඒ බොහොම ලස්සනට ඒ තොවිල් පවත්වපු ඒ ගුරුනාංශලා බොහොම ලස්සනට කවි කියනවා. ඉතාම අපූරුවට නටනවා. ඒවා අපි කවරා පුංචි කාලේ දැකලා නැහැ. ඉතින් ඒවෙන් තමයි මේ ලලිත කලා කාව්‍ය සාහිත්‍ය පිළිබඳ මුල් ආස්වාද බීජය රෝපණය වෙන්න ඇත්තේ. කළුබෝවිල මගේ අම්මගේ ගම. අම්මා ඉපදිලා හැදිච්ච වැඩිච්ච ගම. තාත්තගේ ගම කන්නිමහර. කන්නිමහර කියන්නේ මේ ශ්‍රී ලංකෝරලේ කිරිඳිවැල කිට්ටුව ගමක්. අපි ඔය කේ ජයතිලක මහත්තයා, එතකොට මහගම ශ්‍රීකර මහත්තයා, මහගම ශ්‍රීකර මහත්තයා රදාවානි, කන්නිමහර තමයි ජයතිලක මහත්තයා ගමක්. අපේ මහගෙවල් කිට්ටුවමයි. එතකොට මගේ පවුලේ මමයි නංගි විතරයි ඉන්නේ. අපි දෙන්න තමයි මේ දරුව හැටියට ඒ පවුලේ හිටියේ. තාම නංගි ඉන්නවා. නංගි තමයි ඒ මහගෙදර ඉන්නේ දැනට. මං ඉස්කෝලේ ගියේ
කළුබෝල බුද්ධෝෂ විද්‍යාලයට මුලින්ම ගමේ ස්කෝලේ අපේ කළුබෝල බුද්ධෝෂ විද්‍යාලේ. එතකොට ඒ බුද්ධෝෂ විද්‍යාලේ විදුහල්පතිතුමා තමයි ඒ කාලේ ලංකාවේ බොහෝම කීර්තිමත් ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘවරේ පී. රූබන් පීරිස් මහත්තයා. බුද්ධෝෂ ස්කෝලේ ඒ කාලේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයිති ස්කෝලයක්. ඒ කාලේ ඒ සමාගමට අයිති ස්කෝල තිබුණා හුඟක් රට පුරාම. ඒවැ පාවිච්චි කරපු හුඟක් පොත් සංඛ්‍යා සම්බන්ධයෙන්, ඒ වගේම ස්වභාව අධ්‍යයනය, සාහිත්‍ය සම්බන්ධයෙන්, කවි සම්බන්ධයෙන් විවිධ මාතෘකා යටතේ පොත් ලිව්වා ඒ අපේ විදුහල්පතිතුමා පී. රූබන් පීරිස් මහත්තයා. ඒ කාලේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයිති ස්කෝලවල ගාත් භාවිතා කළේ එතුමා ලියාපල කරපු පොත් තමයි. අපිටත් ඒක ලොකු ආභාෂයක් ආවේශයක් වුණා. ඒ අපේ විදුහල්පතිතුමා රටේ ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘවරයෙක් වීම, ඒ ස්කෝලේ ඉගෙන ගත්ත ශිෂ්‍ය හැටියට අපිට ඒක ලොකු ආභාෂයක් වුණා. පුංචි කාලෙම පොත්පත් ගැන, පොත්පත් කියවීම ගැනත්, පොත්පත් පොතක් කවදා හරි පොතක් ලියන්න ඕන කියන ආශා බීජයත් හිතේ රෝපණය වෙන්න අපේ විදුහල්පතිතුමාගේ ඒ කීර්තිය ඉවහල්ුණයි කියලා මට හිතෙනවා. සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට, ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා පසු කලක දිගටම ඒ ක්ෂේත්‍රවල කටයුතු කරන්න මුල්ම ආභාෂය ගෙදරිනුත් මට ලැබුණයි කියලා මට හිතෙනවා. මොකද මගේ පියා වෘත්තියෙන් එයා තැපැල් මහත්තෙක්. ඒ වුණාට එයාට තිබුණා එයාගේ පියාගේ ආභාෂය. එයාගේ පියා ග්‍රන්ථ කර්තෘවරයෙක්, ඒ වගේම ලේඛකේ, ඒ වගේම සංගීතඥයෙක්. ඉතාම අපූර්වට වයලීන වාදනයේ එහෙම පුහුණුවෙච්ච කෙනෙක් මට දකින්න හම්බෙලා නැහැ. ඒ වාසනාව මට තිබුණේ නැහැ. ඉතින් ඒ ආවේශ අපේ පියාටත් තිබුණා. පියා සංගීතය පිළිබඳ හැදෑරීමක් කරලා තිබුණා. නමුත් ඔහු හොඳට පොතපත කියෙව්වා. ඔහු ඒ දවසට මට මතකයි, මං පුංචි කාලේ ඉංග්‍රීසි පොත් ගෙනල්ලා, ඒවා ලස්සන කතන්දර පොත්, ඒවා මට සිංහලට පරිවර්තනය කරලා කියලා දෙනවා. මං හිතනවා මුලින්ම මට මේ ඔය කතා රසය, සාහිත්‍ය රසය තාත්තා ඒ කියපු කතන්දර නිසා ඇති වුණා කියලා මට හිතෙනවා. අපේ අම්මා එයා රස්සාව කරේ නැහැ, එයා ගෘහණියක්. නමුත් අම්මගෙන් විශාල පිටුහල සැලසුනා මට මාධ්‍යට පිවිසිලා කටයුතු කිරීමේදී. විශේෂයෙන් මං මේ ගුවන් නාට්‍යට තමයි හුඟක් සම්බන්ධ වුණේ පසුව. ඒ නාට්‍යයටත් යම් යම් දේවල් හඳින් ඉදිරිපත් කිරීමේ කලාවටත්, ඒ වගේම කථනය වගේ කාව්‍යන්ටත් ඒ අම්මා හිතලා කරපු එකක් නෙමෙයි. නමුත් ඇය මාව ඒ දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා ආවහම අරිනවා අපේ මේ ගෙදරට අල්ලපු අත්තේ පන්සලට අරිනවා පන්සල් පොත් කියවන්න. ඒ අම්මා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කවදා හරි මේ ඒ කාලේ මේ ජනමාධ්‍ය කියලා මොකක්වත් තිබුණේ නැහැ. එක ගුවන්විදුලිය තිබුණේ, පත්තර තිබුණා. ඒ නිසා ඒ වගේ ආශාවක් එහෙම ඇතුව නෙමෙයි. නමුත් ඇයගේ තිබුණ විශ්වාසය සිංහල හොඳට ඉගෙන ගන්න නම් පන්සල් පොත් කියවීම ප්‍රයෝජනයි කියලා. ඇගේ බුද්ධිමත්කම ඒ නිවන ගැන මම අදත් මේ අගේ කරනවා. ඇයට තිබ්බේ ඉව මාව හැමදාම ඉස්කෝලේ යනවා වහම පන්සල් පොත් කියවන්න හරිනවා. අද මං මොකක් හරි මේ හඬෙන් යම් කිසි දෙයක් කරනවා නම් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇයට තමයි ඒ හිතන්නේ වෙන්න ඕනේ. මොකද අපේ භාෂාව උච්චාරණය කරන්න, භාෂාව දීච්ච තියෙන ඕජෝ ගුණයේ ශක්තිය ප්‍රබල විදිහට හඬින් ප්‍රකාශ කරන්න මට ඒ හාමුදුරුගාව අර පන්සල් පොත් කියවෙන් ලැබිච්ච ශක්තිය නැත්තම් පුහුණුව ගා ප්‍රයෝජන වුණා. වචන උච්චාරණය කිරීම ගැන මුල්ම පුහුණුව මට ලැබුණේ පන්සලේදී පන්සල් පොත් කියවීමේදී.
කළුබෝල බුද්ධෝෂ විද්‍යාලි මම හෝඩියේඳම් පහට යනකං ඉතරයි හිටියේ. ඒ හෝඩියේඳම් පහට ඉගෙනගන්න කාලේ මාත් එක එකම පන්ති ඉගෙනගත්ත මගේ මිත්‍රයෙක් හිටියා. පසු කාලෙක ඔහු මේ රටේ විශාල කීර්තියක් ලබාපු කලාකාරයෙක් වුණා. ඔහු ලයන රන්වල එනුත් අපේ ගමේමයි කළුබෝලම අපි දෙන්න එක පන්ති. අපිට ගෙන්නේ එකම ගුරුවරු. මම පහෙන් පස්සේ නුගේගොඩ ශාන්තිජෝන් විද්‍යාලයට ආවා වැඩිදුර අධ්‍යාපනයට. ඒ ශාන්තිජෝන් විද්‍යාලේ මගේ පන්තියේ එකට හිටිය මිත්‍රයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් පසු කලෙක කීර්තිමත් ජනමාධ්‍යවේදීන් වුණා. ඒ වගේම ගීත රචකයින්, සාහිත්‍යකාරයන් වුණා, ග්‍රන්ථකර්තෘවරුන් වුණා. ඒ දෙන්න තමයි අජන්තා රණසිංහයන් සහ තිලකරත්න කුරුවිට බණ්ඩාර. පුපුරු පුපුරු මල් සෙන කෙලි උමරි ලතාවයි, දුහුරු හැඟුම්මා මට කරංගෙන ලතාවයි. පුපුරු පුපුරු මල් සෙන කෙලි උමරි ලතාවයි. ඒ මගේ ශාන්තිජෝන් විද්‍යාලේ එක පන්තියේ මිතුරු දෙන්න. දැන් මේ ශාන්තිජෝන් විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ තමයි මම සම්බන්ධ වුණේ ගුවන්විදුලියේ ළමා පිටියට. අපි එකට ළමා පිටියේ හිටිය අය තමයි අජන්ත රණසිංහ, දාරත් රණතුංග, ඒ වගේම මාත් එක්ක ඒ කාලේ බොහොම ළඟින් ආශ්‍රය කරපු ස්වර්ණශ්‍රී බණ්ඩාර, අශෝක කොළඹගේ බණ්ඩාර විජේතුංග, ඔවුන් පසු කලක විශාල කීර්තියක් ලබාපු නිර්මාණකරුවන් වුණා. අපි සියලු දෙනාම ළමා පිටියට සම්බන්ධ වුණා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්, ඔහු අපේ මිත්‍ර හවුලේ, එයා තමයි මේ පුරෝහිතයා වගේ බොහොම මේ නායකයා වගේ හිටියේ. අපේ සන්මිත්‍ර කරුණාත්න අමරසිංහයන් පිළිබඳව බොහෝ දේ කතා කිරීමට ඇති බව මට හිතෙනවා. අපේ මිත්‍ර සන්තවය පටන් ගන්නට ඇත්තේ 1950 ගණන්වල මැද භාගයේදී, නොයිසේ නම් මැද භාගය ටිකක් පහු කරපු කාලේ අපේ පාසල් වියේදීයි කියන්නට පුළුවන්. පාසල් වියේදීත් අපේ උසස් පාසල් විභාගවලට සූදානම් වෙන කාලේදී මිත්‍රයා ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ, මම ඉගෙනුම ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අපි කවුරු කවුරුත් වාගේ හැන්දෑවට එක්තරා පොත් සාප්පුවකදී මුණ ගැහෙනවා. අද ඒ පොත් සාප්පුව සරසවි පොත්තල නමින් හැඳින්වෙනවා. ඒ කාලේ ඒ පොත් සාප්පුව හැඳින්වුණේ ලෝටස් පොත් සාප්පුව කියලා. මේ පොත් සාප්පුවට අපි පොත් ගන්නට පමණක් නෙවෙයි එන්නේ. ඒ පොත් සාප්පුවට ටිකක් එහායින් තියෙනවා තේ කඩයක්. පොත් අරගෙන කියවලා ඒව ගැන සාකච්ඡා කිරීමට, අපි දැකපු නාට්‍ය ගැන, ඒ වගේම චිත්‍රපට ගැන, ගිය තැන් ගැන කතා කිරීමට මිත්‍ර කැලක් හිටියා. කරුණාත් අමරසිංහයන් ඇරුණහම ඔහුගේ පාසැලීම් ඉගෙන ගත්තු අජන්තා රණසිංහ අද අප අතර නෑ. බණ්ඩාරකේ විජේතුංග ඔහුත් අප අතර නෑ.